ഫോട്ടോ ഒന്ന് ഹൊണ്ടേട്ട് വട്ടഹ ഗന്നെ പത്ത പട്ടല കണ്ടിപ്പ വേയാന ഗമന്റെ വെരദ്ദക് നേ മിതന ദം സ്വഭാവേമ്മ കുഞ്ചി ബാബാനി കേന്നപ്പോ അപ്പി ഇപ്പിതിലായിന കുഞ്ചി ബാബ കുഞ്ചി ബാബ ബലന കുഞ്ചി ബാബാടെ അഹന എഹുവട എയാട ഹേതുഫല ദാമക് നേ ഐ വിജ്ഞാനയക് എയാട നേ വിജ്ഞാന ദനിമക് എയാട അപ്പി ദീല നേനി എയാട വിജ്ഞാന ദനിമക് ദീല നത്താം එයා දන්නේ මේක ගහ මේ අම්මා මේ මේ මල් මේ ගේ ඒව මොකක්වත් එයා දන්නේ නැහැ නමුත් එයා ඉතින් ඉන්නවා හිතත් පහල වෙනවා මැරිලා යනවා ඉවරයි එතකොට එයාට අවිද්‍යාවක් නැහැ තණ්හාවක් ක්‍රියාත්මක නැහැ ලෝභ දේශ මොහොත් නැහැ ඇලිලත් නැහැ ගැටිලත් නැහැ කෙලෙස් නැහැ එයාට මෝහ නැහැ තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ මෙයා දිනාපුවා තියෙනවා ඒවා ඉවර වෙලා නැහැ නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ දන්නේ තියෙන්නේ ഓ താമ വിഞ്ഞാനേ ദനകണ്ട് വിഞ്ഞാന ദോണനെ അപ്പി എത്തോട്ട് ബാബാട്ട് അപ്പി കേളദിനോ മെന്ന ഗാ മെന്ന പൊത്ത കേള മെന്ന ബോണിക്ക കേള മേവ കേളദിനോ മേ ഏഹ കണ ഒക്കം കേളദിനോ എത്തോട്ട് കേളദിനോട്ട് ഇയാട്ട് ഹേതുഫല ദഹമ തമായി ആരംഭവിന്ന് അപ്പി ബാഹിര ലോകി ഗ്യന്നുവട്ട് ഇയാതുള്ള വെന സിദ്ധിയ ഹേതുഫല ദഹമേ ആരംഭേ ඒක කියලා දෙන අය දන්නේ නැහනේ. එතකොට හේතුඵල ධර්ම ආරම්භ වුනේම අවිද්‍යාවෙන් නිරෝධය වහලා පවතින ලෝකයක් නේද අපි කියලා දෙන්නේ. මේ පොත තියෙන දෙයක්, මේ මල තියෙන දෙයක්, මේ අහවල් මල සංඥා ලෝකෙ දුන්නා. එතකොට යාට අවිද්‍යා පත්‍ය සංඛාර විඥාන නාම රූප සලායතන පස වේදනා තණ්හා උපාදාන භව ඔක්කොම තියෙනවා. එතකොට එයාට එයාගේ තුල පහළ වෙන මේ හේතුප්‍රත්‍ය ධර්මයේ නිරෝධයක් නෙමෙයි ඉතන තියෙන්නේ. ඉතන නිරෝධයක් තියෙන්නේ. එයාලම තියෙන්නේ නිරෝධය. නිරෝධය වැහෙන්න තමයි අර විඥාන දැනීම කියන කෝට් එක ඇඳෙන්නේ අවිද්‍යාවේ. එයා දැන් නිරෝධය සදාකාලිකම වහගෙන අර කෝට් එකේ ඉන්නවා. අවිද්‍යා කෝට් එක ඇඳගෙන ඉන්නවා. හරිද? එතකොට අවිද්‍යා කෝට් එක ඇඳගෙන ඉන්නවා නම් ගැටෙනකොටම කෝට් එකේ ප්‍රතිඵල නේද තියෙන්නේ? ඔව්. අර හේතු ප්‍රත්‍ය ධර්මයේ Nirodha එනවාද එයාට? නෑ. එයා ඒක කිව්වත් පිළිගන්නේ නෑ. විකාර දඩෝනවා කියලා යනවා. එයා ඉන්නෙම අවිද්‍යා සංඛාර ලෝකයේ. එතකොට එයාට එදා කියලා දුන්නු මල ඇත්තයි. අවිද්‍යාවක් තිබුණා, තණ්හාවක් තිබුණා, මමත් තුණා, බාහිර ලෝකේ මලක් තිබුණා. දැන් යා නිත්‍ය සුඛ ආත්ම ලෝකය සා මුලින්ම ගිලගෙන නේද ඉන්නේ. නිත්‍ය සුඛ ආත්ම ලෝකයෙන් ගලවන්නම බෑ යා. මල ඕනෙමයි, ලස්සනමයි. නේද? එතකොට අපි බුදුදහම සාකච්ඡා කරනවා. අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට අපිට පේනවා හැම හිතක්ම හේතුප්‍රත්‍ය ධර්මයක්. හේතුප්‍රත්‍ය ධර්මයෙන් තොර හිත අපිට නැහැ. එතකොට ඒ හැම හේතුප්‍රත්‍ය ධර්මයකම තියෙන එකම න්‍යායයි. හැමෝගේ ළඟම ක්‍රියාත්මක වෙන්නේ ලෝකෙම එකම න්‍යායයි. මොකද්ද? හේතුවක් නිසා හටගන්න ධර්මය එතරම් නිරෝධ වෙලා යනවා. හේතුවක් ඇතොත් ඵලය තියෙනවා, හේතුවක් නැතොත් ඵලය නැහැ. මස්මින් සති ඉදං හෝති. ඕක න්‍යාය. එතකොට මේක කාටවත් අයිති දෙයක් නෙමෙයි. අවිද්‍යාවෙන් වෙන සිද්ධියක් නේද? කෝට් එක ඇඳගත්ත හින්දාමයි මේක තියෙන්නේ. දැන් කෝට් එක ඇඳගෙනමයි බබා ඉන්නේ. බබා කාලේ ඉඳලාම කෝට් එක ඇඳා. එතකොට එයාට එයාගේ ගැටෙනවා ඉවර වෙනවා දන්නේත් නැහැ. හිත පහළ වෙන දන අවිද්‍යා සංඛාරයේ බව දන්නේත් නැහැ. අවිද්‍යා සංඛාරයක් වෙනකොට ඒක අඳුනගන්න නම් නාම රූපයක් පහළ කරන්න නම් කාලයත් එක්ක අතීත විඥානය මෙතන පහළ වෙනවා කියලා දන්නේ නැහැ. නාම රූප විඥානමයි විඥාන තුල නාම රූපමයි කියන කතාව දන්නේ නැහැ. ඔය ඔක්කොම බොරු කියන එක දන්නේ නැහැ. හේතු ප්‍රතිධර්මයේ දන්නේ නැහෙනි. බොරු කියලා දන්නේ නැහැ. ඔතන තියෙන්නේ අනිත්‍ය ධර්මතාවයක්, වය ධර්මතාවයක්, ඇලෙන්න ගැටෙන්න විරාගී ධර්මතාවයක්, ඇලෙන්න ගැටෙන්න බෑ කියන එක තේරෙන්නේ නැහැ.
යමක් නැත්තම් හිතන ඇලෙන්නේ කොහොමද? ඒකට ගැටෙන්නේ කොහොමද? ලෝභයයි ද්වේෂයයි හටගනීද ඒකට? නෑ නේද? ඒතර ලෝභයයි ද්වේෂයයි හටගන්න යමක් තියෙන්නේ බය. නිරෝධයක් නම් අපිට බෑනේ ඒක විඳගන්න. නේද? එතකොට දැන් මේ බබාට නිත්‍ය සුඛ ආත්ම ලෝකය දෙන්න ඕනේ. මොකද අවිද්‍යාව මතු වෙලා තණ්හාව ක්‍රියාත්මක වෙලා ළමයාගේ අර කෙලෙස් ප්‍රවාහය නැකිටලා මේ ළමයා ආවේ කෙලෙස් ප්‍රවාහයක් තාවකාලිකව නවත්තගෙන මේ ඉන්නේ බබා වෙලා. කෙලෙස් ප්‍රවාහයත් එක්ක තමයි නැති මැරුණේ. මැරිලා මෙතන ඉපදුනාට පස්සේ තාමල් කෙලෙස් ගඟ ගලන්න ආරම්භ වුණේ නැහැ. ආරම්භ වුණේ අපි පටන් අපි ස්විච් එක ඇරිය දවසේ. අපි මේක කියලා ගිහලා අරගත්ත දවසේ. දැන් අන්න ගලනවා ළමයා ඉතින් බොහොම ඉහළින්. නේද? අඬනවා තරහ වෙනවා ඔක්කොම දැන් ළමයාට අඬලෝ දහමම තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද මෙතන? එතකොට මේ අපි තුල මේ හේතුප්‍රත්‍ය ධර්මයේ ආරම්භ වෙනකොට අපි තුල වෙන මුල තමයි මේ කියන්නේ. හැම එකේම මුල උතන. අපි හේතුප්‍රත්‍ය බලධාමයේ මුල. එතකොට අපිට ළමයාට මල කියලා දුන්නා. අම්මා කියලා දුන්නා. කියලා දෙනකොට මෙන්න කෝට් එක ඇඳා පළවෙනි දවසේ. කෝට් එක ඇඳා. එතකොට ළමයාට මල කියලා දුන්නු දවසේ ඉඳලා එළිය මල අඳුනවද මේ අවිද්‍යා සංඛාරවල නාම රූප මල අඳුනගත්තද? එළිය මල දැක්කද? එළිය මල දැක්කද? දැක්කේ නැහැ. එළාට එයා එළිය මල දැක්කේ නැහැ. අවිද්‍යා සංඛාර නාම රූප මලක් එයා තුල කෙලස් වලින් පහළ වුණා. එදා එයා තුල මලයි මමයි පහළ වෙනකොට එයා කිව්වා අර මල තමයි මම දැක්කේ. අර මලයි මට පෙන්වුවේ. එළිය මල දැක්කද? නෑ. එළිය මල ළමයා දැක්කද? නෑ. එළිය මල දැක්කේ නෑ. මේ මලයි මමයි පහළ වෙනකොට නිත්‍ය ලෝකයේ තියෙන මලක් කියලා බාහිරින් බැලුවා. අන්න ළමයා එළිය මලයි මට පේන්නේ කියලා. එතකොට එළියේ බාහිර ලෝකය මම මෙතන. ඔන්න බාහිර ලෝකෙට අහුණු මුල. එතන ඉඳලම හැම හිතක්ම පහළ වෙනකොට නාම රූප මායාව පහළ වෙනකොට එතකොට හැම නාම රූපයක්ම පහළ වෙන්න නම් අතීත දැනුම නැගිටින්න ඕනේ නේද? විඥානය කියන්නේ ඒක නේද? විඥානය ක්‍රියාත්මක වෙන්නේම අතීත දැනුමත් එක්ක. එතකොට අතීත දැනුම කියන්නේ මොකද්ද? අතීත කාලය නේද උතන? එතකොට මේ මොහොතේ නිරෝධය වහන්නේ හැම මොහොතෙම මේ නැතිගෙන අතීත කාලයේ ගේන විඥාන මායාව. විඥාන මායාව අතීත කාලය මෙතෙන්ද දෙනවා. එතකොට මේ මොහොතේ නිරෝධය කොහොමද බලන්නේ? මිනිස් අතීතයෙන් තියෙන්නේ. මේ මොහොතේ අතීතයකනේ ඉන්නේ. අතීතයේ තියෙනකොට අර කියලා දුන්න බොරුවනේ. ඉති කෝට් එකමනේ තව ටිකක් ඇඳෙන්නේ. තව ටිකක් මේ කෝට් එකමනේ ඇඳගන්න. නේද? එතකොට නාම රූප විඥාන මායාව ඉදිරියට එන තෙක්ම කෝට් එක හොඳට තද වෙවි ඇඳෙනවා මිසක් නිත්‍ය සුඛාත්ම ලෝකයට අහු වෙනවා මිසක මේ නිරෝධය එළියට ගන්න බෑ. නිරෝධය එළියට ගන්න බෑ. මතු කර ගන්න බෑ. අන්න මේ නිරෝධය වැහිලා තියෙන මේ මුලාවක් පොරෝගෙන ඉන්න අපිට අන්ධකාර අඳුරු මුලාවක් පොරෝගෙන ඉන්න අපිට කෝට් එක කළු කෝට් එකක් පොරෝගෙන ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ මේ අන්ධකාරය නැති කරලා කෝට් එක ගලෝලා මෙන්න එළියට දුන්න නිරෝධය. ඒකයි දැන් අපේ පරමාර්ථය. කොයි මාර්ගය අනුගමනය කෙරුවත් ඕගොල්ලෝ කොයි කමටහන අනුගමනය කෙරුවත් වෙන්නේ කාලයෙන් නිදහස් වෙන එක. කාලයෙන් නිදහස් වෙන කාලය නැතුව ගියා නම් මේ කෝට් එක අඳින්න බෑ. විඥාන නාම රූප බටකොටු මිටි දෙක දෙන කෝට් එක කාලයත් එක්ක දෙන කෝට් එක අඳින්න බෑ. ඇඳෙන්නේ නැහැ.
අන්න ඒ අවිද්‍යාව දුරු කර ගන්න නිසා තමයි මේ කළු කෝට් එක ගලවලා දාගන්න ඕනේ ඉඳ තමයි අපි මේ විද්‍යාව දෙන්නේ යම් මාර්ගයක සංඥා මිරිඟුව කියලා හරි මොකක් හරි දෙන්නේ. එතකොට අපි මේ මොහොතේ මුලාවක් කියලා පෙන්නකොට විඥාණයට අතීත කාලයේ මෙතෙන්ද දෙන්න බැ. දැන් අතීත කාලයේ මෙතන විඥාන ඇවිදින් මේ මොහොත වහනේ ඉන්නනේ මේ වෙන්නේ. නේද? ඒක දැන් තේරුණාද අපි ඇයි එතන මේක කරන්නේ කියලා ඔයගොල්ලෝ කොයි පාරේ ගියත් ඔයගොල්ලන්ට වෙන්නේ මෙතනින් මේ ටික තමයි හැමෝටම වෙන්නේ. එතකොට විඥාන දැනීමට ඉඩ ආවොත් විඥාණයට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් අතීත කාලයත් එක්ක නාම රූප ලෝකයක් නිත්‍ය ලෝකයක් බාහිරින් පෙන්නනවා. බාහිරයි කියන මුලාවෙන් ගැලවෙන්න බෑ ඒකට. තේරුණාද? ඒ වුණාට බාහිර ලෝකයේ බාහිරද මෙතනද මේ හදාගෙන තියෙන්නේ රැවටිලා තියෙන්නේ. මෙතන රැවටෙන්නේ බාහිර ලෝකයේ කියලා. බාහිර ලෝකයක් බලන්න මේ වෙයිද බෑ. ඉතින් සිත යනවා දෙතෙන්ද බාහිර ලෝකයේ බලන්න එළිය මල්ටි ගියාද? නෑ. හැමතිස්සෙම මේ තමා තුල තමයි මේ රැවටීම වෙන්නේ. තමා තුල රැවටීම වෙන්නේ කාලයත් එක්ක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මා දේශනා කරන අකාලික ධර්මයක්. කාලත්‍රයෙන් තොර ධර්මයක්. කාලත්‍රයෙන් තොර ධර්මයක් නම් අපිට කිසිම දවසක විඥානය උදව් කරන්න බෑ. නාම රූප පාල කරන්න බෑ. විඥාන නාම රූප බඩකොටු මිටි දෙක පෙරලා දාන්න වෙනවා. අන්න එදාට තමයි කාලයෙන් නිදහස් වෙන්නේ. කාලය ගේන්නෙම විඥාන දැනීම. ඒකනේ අපි සීමිත ලෝකෙට ජීවත් වෙන්නේ. එහා ගමේ ඔයගොල්ලන්ට ඇහෙනවද පේනවද දැන් මෙතන ඉන්න ඔයගොල්ලන්ට දැනෙනවද? අසීමිත නෑ අපි. මේ සීමා ලෝකෙක ඉන්න ඉන්ද්‍රිය පහකුත් එක්ක. ඒ සීමා ලෝකේ කඩා ගන්න තමයි අපි අසීමිත අපරිමිත ලෝකයට විමුක්ත වෙන්න තමයි අපි මේ වහගෙන ඉන්න වැස්ම බලවලා දානකොට මෙන්න නිරෝධය මතු වෙනවා. ඒ බලවන ක්‍රම තමයි එක එකනාට එක එක කමටහන. එක එකනාගේ එක එක කමටහන මේක අයින් කරන අවිද්‍යාවයි කාලයයි දෙක උගුල්ව අයින් කරන. ඒ දෙක තමයි අපේ කොයි මාර්ගයේ ගියත් අයින් වෙන්නේ අවිද්‍යාව සහ කාලය. කාලයෙන් තොරනම් කාලයෙන් නිදහස් වෙනවා නම් මේ මොහොතක් පවතිනවද? මේ මොහොත කියන එක තියෙනවද? කාලය නැති තැනක මොහොතක් නැහැ. එහෙනම් අතීත වර්තමාන අනාගත තියා මේ මොහොතක්වත් නැහැ. මේ මොහොතක්වත් නැත්තම් පච්චත්තම් වේදිතබ්බු. කාලයෙන් තොර වෙලා අවිද්‍යා අන්ධකාරයේ දුරු වෙනවා නම් ඕගොල්ලන්ට පච්චත්ත නිවන ප්‍රත්‍යක්ෂයි. මොකද්ද නිවන ප්‍රත්‍යක්ෂයි කියන්නේ? නිදහස් වෙලා ඉවරයි හිතන. ඕගොල්ලෝ කොයි මාර්ගය අනුගමනය කරත් අවිද්‍යාවයි කාලයයි අයින්. අවිද්‍යාවයි කාලයයි අතහැරිලා මොහොතක් නැතුව යනවා. මොහොතක් නැතුව ගියාම ඕගොල්ලන්ට ගොඩ නැගෙන්නේ නැහැ කිසි දෙයක්. ලෝකයක් නැහැ, සත්වයක් නැහැ, සිතක් නැහැ. ඒ සියල්ලම නැති වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා. ඒ මොහොත තමයි අපිට බුදුරජාණන් වහන්සේ මෙන්න මේක අත්දකින්න කිව්වේ. දැන් ඕගොල්ලන්ගේ යන පාරේ කැඩෙන්නේ කපන්නේ මුල කෝකද කියලා දැන් පැහැදිලිද? කොයි මුලද කැපෙන්නේ? අපි කොයි පාදානුගමනය කරත් මේ චක්‍රේ කොතනින් කෝට් එක ගලවන්න පුළුවන්? පැහැදිලි දැන් මම මේ අදහස් කරන එක. මේ කෝට් එක ඇඳගත්ත නිසා තමයි, අවිද්‍යාවයි කාලයයි එකතු වුණු නිසා තමයි, විඥාන නාම රූප බටකොටු මිටි දෙක මෙහෙම කරගෙන ඉන්න නිසා තමයි අපි ජාති ජරා මරණ දුකට අහු වුණේ.
බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරලා ප්‍රත්‍යක්ෂ කරන්න කිව්වේ ඇයි? සත්‍ය අවබෝධය පිණිස. අනේ එදාට තමයි මේ පමණ කාලයක් දීර්ඝ සංසාරේ ආවේ. මේ ජාති ජරා මරණ දුකක් අල්ලගෙන. දුක තිබුණේ කොහෙද? කෝට් එක ඇඳලා ඉඳලා. ඊට කලින් අර ඉපදුණු බබාට දුක සත්‍ය තිබ්බේ මේ කාලයයි කෝට් එකයි ආවට පස්සේ තමයි ජරාමරණයට ආයි උනේ. අන්න අජරාමරය වෙන්න නම් කාලයෙන් අයින් වෙන්න ඕන අවිද්‍යාව දුරු කරන්න. අන්න උපතිස්සට අසජී මහරහතන් වහන්සේ දේශනා කරා. මන් දන්නේ මෙන්න මෙච්චර. ඊයේ ධම්මා හේතු පබව. තේසං හේතුන් තථාගතෝ තේසංචිය නිරෝධෝ ඒවං වාදි මහසම්. මන් දන්නේ අපේ මහා ශ්‍රමණය කියලා දුන්නා හේතුවක් නිසා හට ගන්නවා හේතු නිරෝධයෙන් සියල්ල නිරෝධයි. දැන් අපි මේ අවිද්‍යා කෝට් එක ගලවලා කාලය කියන මුල කපලා ඒවං වාදි මහසම නොවුන මහා ශ්‍රමණය අපිට කියලා දුන්නේ තැන. දැන් මේ අවිද්‍යාවයි කාලයයි දෙක කපන්නයි හදන්නේ අපි. තේසංචිය ඒව තේසං හේතුන් තත් හේතුව පෙන්වලා දුන්නා. අවිද්‍යා හේතුව තේසංචියෝ නිරෝධෝ හේතුව නිරුද්ධ කරලා දානවා. එහෙනම් කෝට් එක ගලවන්න ඕනේ. මේ අවිද්‍යා අන්ධකාරයෙන් බහගෙන තියෙන කාලය තුල කාලයත් එක තමයි වෙන්නේ. කාලය අතහැරෙනකොට අන්ධකාරය නැති වෙනවා. එතකොට මොහොතක් නැහැ. මොහොතක් නැති බවයි ඕගොල්ලෝ පච්චත්තම් වේදිතබ්බෝ වෙන්නේ. මොහොතක් නැති මොහොතේ, මොහොතක් නැති මොහොතේ තමයි පච්චත්තම් වේදිතබ්බෝ වෙන්නේ. ඒ මොහොත උදා වෙන තෙක්ම ගලවන්න මේක. කපන්න මුල කාලය කියන මුල කපන්න. කාලය කියලා එකක් බුදුහාමර ඇත්තේම නැහැ. අපි මෙන්න මවාගත්ත කාලයක මනක්කල්පිත කාලයක් මවාගෙන තමයි මේ ජීවිතේ ගෙනියන්නේ. සම්මතේ මේ සම්මතයට අහුවෙලා නිසා, සම්මතය ඇත්ත වුණු නිසා තමයි අපිට මෙතනින් ගැලවිලා මෙතනට එන්න අමාරු. සම්මතය ඇත්ත වෙලා, සම්මතය ඇත්ත වෙලා එනකොට ඔබලට වදින්න ඕන හුත්ත පාරක් සම්මත ලෝකෙ. අන්න හුත්ත පාරක් වැදුනා නම් ඊට පස්සේ මේකට හැලෙන්න ලේසි. සම්මතේ පාරිනවා අන්න ඒ වගේ වදින්න ඕනේ. හොඳ පාරක් සම්මතෙන් ඉන්න ඕනේ ඔයගොල්ලන්ට. හොඳ පාරක් සම්මතෙන් කන්න මේ නැත්තම් ටිකක් මේක ප්‍රමාදයි. මේක සපයි කියලා මේක සපයි එතකොට. අපෝ මේක කොහොමුණත් මේකම තමා දෙන්නේ, මේ ගුටියම තමා කන්න වෙන්නේ කියලා. දැන් මෙයාට පිටට ගහලත් බැරි වුණා. ගහලා ඉවරත් ඇහු බැරි වුණා. දැන් පැහැදිලිද අපිට වෙන්නේ මොකක් කළ යුත්තේ මොකක්ද කියන එක? පැහැදිලිද අපි කොයි මාර්ගය අනුගමනය කරත් ඒ කාලයයි අවිද්‍යාවයි දෙක දුර වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේදී අකාලික ධර්මයක් හොයාගන්නේ. අකාලිකයි නම් නිරෝධයක් විතරයි. මොනවා කතා කරන්නේ භාෂාවකින්? අපි භාෂාවේ වචන වලින් මොනවද කියන්නේ? ඔක්කොම භාෂාවේ වචන සංඥා මිලින්නේ. එකකවත් තියෙනවද හැබැයි අර්ථයක්? ධර්මයට අනුව ඔක්කොම සංඥා මිලිවු. තේරෙනවනේ? පැහැදිලිද? අන්න ඒ වැරද්ද නිසා තමයි අපිට දුක්ඛ සත්‍ය සමුදය සත්‍යයෙන් අපිට නිදහස් වෙන්න බැරි. මේකේ අයින් වුණා නම් ඊට පස්සේ තමයි සත්‍ය අවබෝධය එන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. එතකොට මේ අතහැරිය තැන තමයි, මොහොත නැතුව ගිය මොහොතේ තමයි සත්‍ය අවබෝධයට එන්නේ. අන්න යමෙක් ධර්මය දකීද, යමෙක් ධර්මය දකීද, දැන් දැක්ක ධර්මය මොකද්ද? ධර්මයක් නැහැ, නිරෝධයක්. නිරෝධයක් නැහැ, දැක්කි. නිරෝධයක් නැහැ, පච්චත්තම් උනේ. යමි ධර්මයේ දකීද? හේ බුදුන් දකි. එනම් සත්‍ය අවබෝධයේ ඉන්නේ ධර්මය අතෑරිය මොහොතේ.
අන්න ධර්මය අතෑරියම උතේ. දැන් මේ සංඥා මිංගෝ හෝ නාම රූප මායාව හෝ පවතින තෙක් ඕගොල්ලෝ ධර්මය අතෑරලා නැහැ. මේ දරා ගැනීම අතහැරලා නැහැ. මා දේශනා කරන ධර්මය අතාරින ධර්මයක්. ග්‍රහණය කරගන්න හෝ කර තියාගන්න හෝ එපා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කර අතාරින ධර්මය. අපි 12 කෝක අල්ලගත්තත් මොනව අල්ලගත්තත් ධර්මය අල්ලගෙන අතහැරලා නැහැ. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ අතාරින ධර්මය. මේ ඔක්කොම සාකච්ඡාවල පරමාර්ථය මේ අතහැරෙන තැන තේරුම් අරගෙන අතහරින්න ඕනේ මුල තේරුම් අරගෙන මුල කපලා දාලා ධර්මය අතහැර ගන්නයි මේ හදන්නේ. අල්ලන ධර්මයක් මෙතන නැහැ. විඳින ධර්මයක් මෙතන නැහැ. අතාරින ධර්මය. දැන් වෙන කිසිම ආගමක අතාරින්න කියන්නේ නැහැ. අල්ල ගන්න ඒවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දෙන්නේ අතෑරලා දාන්න. අතෑර ගන්න බැරිකම දැන් තියෙනවා. නේද? නොයෙක් අපි පාරවල් වල මේ උත්සාහ කරන්නේ වීර්ය ගන්න අතෑර ගන්න. ජීවිත සංසාර ගමනක් අතාරින් නැතුව අල්ලගෙන බදාගෙන ඇවිදින්න. බදාගෙන ආපු නිසා තමයි මේ ජීවිතේ කොහොම එළියලා තියෙන්නේ හැම පැත්තෙම අපිට. නේද? ගෙවල් වල මොනවද තියෙන්නේ? ඇඟේ ඉල්ලගත්ත කොකු. ගෙදර ගිය ගමන් එල්ලෙන කොකු. ඉතින් කොකු එල්ලගෙන කොකු වල බරේ පීඩාවේ. ගෙදර නම් මේක කරගන්න හරි අමාරුයි කියලා. මේ කොකු එල්ලගෙන ඉන්නේ. පින නෙමෙයි, පින නරක දෙයක් නෙමෙයි. පින් කෙරුවට ප්‍රශ්නයක් නැහැ. අපි කරන්න ඕනේ මේ අතහරින මාර්ගය. අතහරින කියන්නේ බාහිරින් අතහරිනව නෙමෙයි. ජීවල් දරවල් අතහැරලා කොණ්ඩේ ගාලා දාලා කැලේ දිනනව නෙමෙයි. මේ මනසෙන් අල්ලන ඒවා අතහැරගන්න. පැහැදිලිද? ටිකක් අපි තේරුම් ගන්න ඕනේ මුලට නේද? මොනවද ඔයගොල්ලන්ගේ ගැටලු? ඔයගොල්ලන්ට දැන් ගැටලු මොකක් තියෙනවද? අහු වුණාද මේ කියන කාලය සහ අන්ධකාරය? අවිද්‍යාව දුරු කරනවා. අවිද්‍යාව දුරු කරනකොට අනිවාර්යයෙන්ම විඥාන නාම රූප අයින් වෙලා ඉවරයි. තියෙනවද මොකද ගැටලු? දැන් චතුරාර්ය සත්‍ය අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ නේද? ධර්මය අතහැරනකොට චතුරාර්ය සත්‍ය අවබෝධය සත්‍යය ඉන්නකම් කාලේ ඉන්නකම් මේ චක්‍රයට අවු වෙලා ඉන්නකම් සත්‍ය අවබෝධය නැහැ. මෙතන නිදහස් වෙනකොට තමයි සත්‍ය අවබෝධය. එතන තමයි අකාලික අනාත්ම. දැන් එහෙම නැත්නම් නිත්‍ය සුඛ ආත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒතර මේ මේකේ ස්වභාවය දකින්න තැන අනිත්‍ය දුක්ඛ අනාත්ම. කාලයක් නැහැ, කෙනෙක් නැහැ. ඔව්. විදිදරයක් ලැබෙන්නේ නැහැ, විරාගී ධර්මයක්. දැන් අපි මේ පොට් එක ගලවලා මෙතෙන්ට එන එක තමයි අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදී බවට සම්පාදනය වෙන්න. දැන් ඒ සම්පාදනය වීම සඳහා තමයි එක එක්කෙනා ඔය තමන්ට පැහැදිලි කමටහන දිගේ යන්නේ. අප්‍රමාදීන සම්පාදේත. අප්‍රමාදීන සම්පාදේත වෙනකොට මේ අවිද්‍යා පෝට් එක ගලවලා මේ නිරෝධය කියන තැනට. එකම නිරෝධයක් එතකොට. අන්න මෙතෙන්ද එන්න තමයි බුදුහාමුදුරුවෝ අවසාන මොහොතේ දේශනා කරේ. සංඛාරයේ තියෙන වය. ඒක සංඛාරයේ වය නම් අපිට සංඛාරයට දෙන්න පුළුවන් ද නාම රූප නම? නාම රූපයක් විඥානයක් පිළිගන්න පුළුවන් ද එතන? වය තියෙන්නේ. එතකොට මේ නෝ ආශ්‍රව නිසාමයි අවිද්‍යාව. ආශ්‍රව නිසාමයි අවිද්‍යාව.
ආශ්‍රව කොහෙන්නේ මෙතන මේ සිට මැරෙන්නේ ආශ්‍රව දිගියට දාලා ඒක ඉස්සරහට ගලාගෙන යන ගඟක් කිව්ව මේක ආශ්‍රව ගලාගෙන යනවා කාම භව දිට්ඨිය අවිද්‍යා ආශ්‍රව හැම වෙලේම විඳ ගන්න කැමති හැම වෙලේම පවත්තන ලෝකයක් ගැනමයි හොයන්නේ හැම වෙලේම දෘෂ්ටිවලමයි අපි ඉන්නේ තියෙනවා කියන තැන අවිද්‍යාවමයි වැඩි වෙන්නේ ඒවා ගලාගෙන යන ගමන් තමයි ඉතින් ඉවර වෙන්නේ එතකොට ආයෙත් මේ පටන් ගන්න අවිද්‍යාවෙන්මයි අවිද්‍යාවට හේතුව ආශ්‍රව අවිද්‍යාවට හේතුව දුන්න බුදුහාමුදුරුවෝ ආශ්‍රව තේරුණාද දැන් එතකොට මේ සසර භයානකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ භවයේ මදපුදු වර්ණනා කරන්නේ නැහැ කිව්වා දැන් එතකොට ඔන්න තේරුම් ගන්න අපි කොහෙද යන්නේ කියලා අපිට මේ මොහොතේ නාම රූප විඥාන මායාවක් දැන් මල දැක්කා. දැන් මල මෙතන පහළ වෙනකොට මම සහ මල ඕක නේද පහළුණු නාම රූපේ මම සහ බාහිර ලෝකේ මල. දැන් මේක බාහිර ලෝකයක්ද මනසෙමද පහළ වුනේ? මනසෙම බාහිර ලෝකයක් කියන රැවටිීම ආවා. මම සහ බාහිර ලෝකේ මල. දැන් මම සහ බාහිර ලෝකේ මල කියන එක අපි ධර්මය දන්නේ නැත්තම් අපි ධර්මය දැක්කත් දන්න දැනගත්තත් තවම අපිට බාහිර ලෝකේ මලනේ නේද අපිට තවමත් බාහිර ලෝකේ මල් කියනවා නේද එතකොට බාහිර ලෝකේ මල කියලා විඥාන නාම රූපේ මෙතන පහළ වෙනකොට අපි හිතෙන් අල්ලගත්තේ බාහිර ලෝකේ යම් තැනක් මල තියෙන තැන නේද එතකොට නාම රූපය පහළ වෙනකොට පිහිටෙන්නේ නාම රූපය බාහිරයි කියන රැවටීම තුල. බාහිර තැනක තමයි දැන් මේ මල තියෙන්නේ. අපි එතකොට මනසෙන්ම බාහිරයක් අල්ලගෙන නේද? එතකොට ඒක බාහිරයක්ද මනසෙම අල්ලගත්ත බාහිරය. මනසෙම ආදාගත්ත බාහිරය. ඕක අපිට තේරෙන්නේ නැහැ අපි හිතන්නේ බාහිර අර අතට තියෙන මල කියලානේ. නේද? එතකොට ඔය ක්‍රියාවලිය අකාලිකව මෙතන වෙනකොට මේ භව චක්‍රයේ ඉවර ඉවර වෙනකොටම මෙතන මේ 12ම මැරෙනකොටම දැන් ફોකස් කරලා තියෙන්නේ නාම රූපයේ පිටෝලා තියෙන්නේ බාහිර ලෝකේ මලේ මෙතනින් ගත්ත බාහිර ලෝකේ මලේ තමයි දැන් මේ අපි බාහිරයි කියලා පිටෝලා තියෙන්නේ නාම රූපේ එතකොට මෙතන විඥානය දැන් මෙතන ඉවර වෙනකොට ඒ භව චක්‍රයේ තුල අපි කියමුකෝ ඒක තමයි අවසාන මොහොත අපි එතනින් එහාට සිත පහළ වෙන්නේ නැහැ මේ රූපය තුල කියලා. එතකොට දැන් නාම රූපේ ફોකස් කරලා තියෙන්නේ තමා තුලටද බාහිර ලෝකෙට? බාහිර ලෝකේ මලට. එතකොට විඥාන දැනීම දෙන්නේ කොතෙන්දද? විඥාන දැනීම අර නාම රූපේ ඇත්ත කරනවා. ඒ ඔය දෙක එකටනේ තියෙන්නේ නාම රූප විඥාන. විඥාන දැනීම අර නාම රූපේ ඇත්තක් කරනවා. එතකොට මේ නාම රූපේ පිහිටවන්න මෙතන බෑ. ඒ මල පිළිබඳ නාම රූපේ පිහිටවා ගන්න සුදුසු ගර්භයක් ඕනේ. දැන් මේක ගර්භේ නෑ මෙතන ඉවරයි. මැරිලා. අවසාන මොහොතේ මැරුණා. හැම මොහොතෙමත් මේක අවසාන මොහොතෙත් වෙන්නේ ඕක. හැම මොහොතෙම මෙතන මාය පහළ වෙන හින්දා මේකෙම ආයෙ ඉපදෙනවා මේකෙම ආයෙ මේ පහළ වීම වෙනවා දැන් මෙතන පහළ වෙන්න බෑ ඔක්සිජන් ඉවරයි දැන් මෙතන පන්න නැහැ මැරුණා එතකොට දැන් අර මලනේ දැන් මෙතන ફોකස් කරගෙන ඉන්නේ එතකොට නාම රූප විඥානයේ පිළිටවන්නේ මලකනේ එළිය තියෙන ඉත ඔතන නම් ගර්භය ඔය ගර්භයේ ඉපදෙන්න ඕන කවුද හොඳයි නේද බලේ හොඳයි නේද ඊළඟ උපත ඊළඟ උපත හොඳයි නේද එතකොට එතකොට මේ නේද ඒක මේ පුදුමම අර අරගෙන යන අංශය කෙලස් ටික එතෙන් දීම බලදිනුනේ ඔව් ඒක අංශය කෙලස් ආයෙ ඉවර වෙන්නේ නැහැ ඒකනේ ලෝක විනාශය වුණත් කෙලස් ඉවර වෙන්නේ නැහැ මහණෙනි කිව්වේ එතකොට අර ඉතින් සතා තව සතෙක්යි කඩයි අපි බේත් ගහලා ඔය සතා මරලා දායි මල් හදන අය ඔය නොඑකේව කරයි ඉතින් ජී සත්ත්ව ලෝකයේ දිගින් දිගට ඕන්නම යයි
හොඳයි නේද එතෙන්ද ගියේ ඒක මලක් එළිය එහෙම තමයි භව ගමන යන්නේ ඒ චුතිසිත පහ වෙනවා කියන්නේ අනේ ඒක තමයි මේ ඒක තමයි මේ සසරේ භයානකකම මගේ ළඟින්ම ඉන්න ආදරය කරන දරුවා මතක් වුණා මට මගේ දරුවා මට අවසාන මොහොතේ අනේ පුතා මේ මතක් දැන් පුතා ළඟ ඉන්න පුළුවන්ද මිනිසෙකුට සත්‍යෙකු දැන් පුතා නේද විනාම රූපේ මේ මේ මොහොතේ මෙතන හටගත්ත නාම රූපයේ අවසානයක පුතා නේද විඥාන නාම රූපයේ පුතා දැන් මෙතන මැරුණා මේ මිනිසේ ආයේ පහල කරන්න බෑ දැන් මිනිස මෙතන නෑ මැරිලා රූපේ මැරිලානේ නමුත් දැන් බාහිරනේ පුතා මේක ඇතුලේ පුතෙක් නෑනේ දැන් බාහිර පුතා දෙත මේ ફોકસ කරගෙන ඉන්නේ අපි නාම රූප එතකොට මෙතන මැරෙනකොට විඥාන ශක්තිය පිහිටවන්නේ ඒ කියන්නේ කෙලෙස් ශක්තිය පිහිටවන්නේ අර නාම රූපෙට නෑනේ අර මෙතනින් පුතා කියලා මතක් කරන් එළිය ඉන්න පුතාවනේ බාහිර ලෝකේ ඉන්න මගේ පුතාවනේ මේ මතක් වුණේ අන්තිම මොහොතේ එතකොට ඒ තුලනේ නාම රූප විඥානයේ පිහිටවන්නේ දැන් මෙතනින් යනවනේ මේ මේ කෙලෙස් වලට අනුව එතන තමයි ફોકસ කරේ දැන් අපි මෙතන මල කියලා පිළිගත් අන්න අතන කා මල කියලා මේක ඇතුලේ හිතුවට මේක මලට ගියේ නේ මලක් ගියේ මලක් ළඟට ගියේ නෑනේ අපි නමුත් අර මල මෙතන ફોકસ කරගත්තනේ අපි අතෙන්ද ගියේ නෑ මුකුත් ඒ මලට මුකුත් ගියේ නෑ අතන තමයි මේ අපි තුලම බාහිර ලෝකේ මලක් නේ ફોકસ කරේ නොදෙනවත්ම බාහිර මල පිළිගත්තනේ එතකොට විඥාන නාම රූපයේ පිටව ගන්න තියෙන්නේ බාහිර මලක දැන් මෙතන මැරුණා නම් මෙතන ආයි මල් හදා ගන්නවත් කරන්නවත් මුකුත් බෑනේ එතකොට බාහිර මලක් නේ ફોકસ කරගෙන ඉඳලා තියෙන්නේ එහෙනම් ඊට ගැළපෙන මලක තමයි උපත ලැබෙන්නේ ඉතින් කුමිසතෙක්නේ මේ මේ විඥාන නාම රූප ගමනක් මේ තියෙන්නේ මේ විඥාන නාම රූපේ ගියේ නෑ මෙතන ඇති කරපු විඥාන නාම රූපේ තුල ඇති කරපු කෙලෙස් වලට ගැළපෙන ආකාරයේ බාහිරයක් අපි ફોકસ කරගත්තා මම මෙතනම ફોકસ කරගත්තා ඒ බාහිරයේ තුල පටන් ගත්තා ඊළඟට ආයේ මේ ගමන පටන් ගත්තා චක්‍රේ තේරෙන්නේ නෑ කොහෙන් ආවද කියලා කොයි ඉඳලා ආවද දන්නේ නෑ නේ මනුෂ්‍ය රූපේ ඉඳලා ආවා කියලා රමණලයා දන්නේ නෑ නේ සමලැජින් පැණි උරු උරු ඉඳීටි මරිලායි කොයි වෙලේ හරි සමලැජායි කොයි වෙලාවකත් මිනිස්සුෙක් වෙන්න බෑ ඉතන සමනලයත් එයාගේ ඉන්නේ කුරුසි එයා ඉතින් ගන්න ගමන සත්ව ලෝකෙන් ගැලවෙන්න බෑ දැන් දරුවා අපි ફોકસ කරන්න මතක් උනේ අන්තිම පුතේ කියලා මැරෙනා ඉන්නේ එතකොට පුතා ළඟ ඉන්නේ කොහොමද පෙරේතෙක් වෙන්න එපා පෙරේත ලෝකෙට යන්න එපා පෙරේතයා ඉතින් පෙරේතයා පුතා ළඟට වෙලා ඉඳි පුතාට තේරුණොත් පෙරේතේ කියලා දුම්මල ගාලා ඉලවයි අම්මාව ළඟ තියාගන්න අම්මාව ළඟ තියාගන්න දුම්මල ගාලා එරෝල දායි පෙරේතයාව පේනවා නේද අපේ සංසාර ගමනේ තරම ඉතින් ඔයාලට දිගිරණය කරන්න පුළුවන්ද මේ ධර්මය දැක්කේ නැත්තම් අවසාන මොහොතේ එන නාම රූප විඥාන මායාව මොකද්ද කියලා ඔයාලට හිතියද ඔයාලට ඕන එක හදාගත්තේ නේද දැනුත් බැයි නම් දැන් මේ නාම රූපය පහළ වෙන බව තේරිලත් ඒක නවත්ත ගන්න බැයි නම් දැනගෙන ධර්මය අවසාන මොහොතේ මේ අන්තිමට වෙලා කෙඳිරි ගගා ඉන්නකොට එන නාම රූපය ඔයගලන්ට ඕන විදිහට තැනක බකින්හැම් මාලිගාවට යවා ගන්න පුළුවන්ද ඕක මතක් වෙනවා අවසාන මොහොතේ කොහෙන් හරි ඉඳලා කොහෙද යන්නේ ඔන්න අපේ සංසාර ගමනේ ස්වභාවය ඕක
ඔන්න තේරුම් ගන්න මේ ධර්මයේ නොතිබුණොත් ඔය ඕනම තැනකට යන්න තහනමක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉනිමග මුදුනේ ඉන්න ඔබ එක මොහොතක පාමුලට වැටි. අපේ සසර ගමනේ හැටි ඕකයි. තීරණේ නාම රූප විඥාන කෙලෙස්. අපිට තීරණේ ගන්න බෑ. ඕක තමා මේ ධර්මයෙන් එතර ගියේ නැත්තම්. අපි මේ ධර්මයෙන් එතර වුණේ නැත්තම් ධර්මයේ අතහැරියේ නැත්තම් ධර්මයේ තුල පිහිටගෙන වුණොත් නම් ඔය භයානක ඒක තමයි බුදුහාමුදුරුවෝ භවයේ භයානකයි කියන්නේ. ඕනම වෙලාවක මිනිස්සුන්ට පුළුවන් අර වලට යන්න. අර තිරිසන් ලෝකෙට යන්න. අර පෙරේත ලෝකෙට යන්න. කිසිම තහනමක් නැහැ. කියනවා නේද අපේ සංසාර ගමනේ. අපේ අපංකම. අපි හිතන්නේ හැමදාම මිනිස්සු. ඒක දෙන්නේ. හැමදාම මිනිස්සු. මිනිස්සු වුණා කියලා හැමදාම මිනිස්සු වෙන්න නීතියක් නැහැ. බුද්ධාමත මේ නාම රූප විඥාණය පිටුවා ගත්ත ආකාරයට අනුව අවසාන මොහොතේ තමයි භවයේ තීරණය වෙන්නේ. අන්න ඒක නිසා තමයි සතර අපායේ නොවැටෙන කියන සාතිකේ බුදුරජාණන් වහන්සේගෙම ගන්න ඕනේ. උන්වහන්සේම දුන්නා සතර අපායේ නොවැටෙන. කවරක් ධර්මයේ දැකගත්තා නම් ඒ සාතිකේ තියෙනවා. ඒකවත් සැනසීම. නේද? තේරෙනවා නේද? අපි ඉන්නේ කොහෙද? සෙල්ලම් කරන්නේ කොහෙද? අපේ මේ භව ගමන යන හැටි අපි තේරුම් ගත්තාම අපිට හරියට බය හිතෙනවා. කොහමද මෙතනින් ගැලවෙන්නේ කියලා නේද? මොහොතම එතකොට තේරුම් අරන් මේකේ නිදහස් වෙන්නමයි බලන්න ඕනේ එතකොට. අපි දන්නවද අපේ ආයුෂ කොච්චරද කියලා? අපි දවස් ගානක්ද කියලා දන්නවද? කවුද මේක තීරණය කරන්නේ? අපි බෑ කියන්නේද? බෑ කියන්න බෑ. අන්න ඒක නිසා මේ ගමනේ ස්වභාවය තේරුම් අරගෙන මේ භයානක සංසාර චක්‍රයට අහුවෙන්නේ නැතුව අපි මෙතනින් නිදහස් වෙන්න අපිට බුදුබණ ලැබිලා තියෙනවනේ. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය අපිට ලැබිලා තියෙනවනේ. අන්න ඒක නිසා අපි මේකේ උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. මේ මනුෂ්‍ය භවත් එක්ක ශ්‍රී සද්ධර්මයත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවකුත් එක්ක ලැබෙන්නේ නෑ ලේසියකට. කෝටි කීයක් දෙන ලංකාවේ 1000කට වඩා මේක කන්දියන්නේ නෑ. ඒ වාසනාව හැමෝටම නෑ. ලැබිලත් අපි මේකට පයින් ගහනවා නම් අපිට ආයේ මේක ලැබෙයිද කියන්න බෑ. ආයේ ධර්ම සාකච්ඡා අහන්න ලැබෙයිද අපිට ඉපදෙන තැන්වල කියන්න බෑ. කවුද දැන් මේ අරාබි රටට ගිහින් ඉපදුන? මුස්ලිම් ගෙදරක ඉපදුනොත්, සත්තු මරණ තැනක ඉපදුනොත් අපිත් ඉතින් අරවට උදව් වෙනවා නේද? ගිහිල්ලා ළමා කාලෙම ගිහින් අර දෙමව්පියෝ කරන රාජකාරියට උදව් කරනවා නේද? ඒ ළමයාට ප්‍රශ්නයක් නෑ සත්තු මරණයට, විනෝදයක්. ඉතින් ඔතන කොහොමද අපි? ඇයි තුන්ද සූකර උග්‍රෙක් වගේ කෑගෙ හැව්වේ අවසාන කාලේ? එයාට නාම රූප විඥාන පිහිටවේ මොනවද? හැමදාම කරපු කරලා පුරුදු වෙච්ච නාම රූප විඥානේ තමයි හැම වෙලේම මනසෙ පිහිටියා. මොකද ඌරා කෑ ගහන හඬ මරනකොට ඒ විදිහටම කෑ ගහලා නේද මැරුණේ? බුදුහාමුදුරෝ දේශනා කරා ඊළඟ භවයේ ඌරේ. අපිට පහු වෙලා යන්නේ නැති අපි ආත බලන්නේ. යෝනිසෝ මනසිකාරය දැන් අපි මේ නාම රූපයකට අහු වෙලා ඉන්නේ විඥාන මායාවට. අපි මේක දැන් තේරුම් ගත්තනේ මොකද්ද මේ වෙලා තියෙන දේ කියලා.
නිත්‍ය සුඛාත්ම වෙලා තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයක් වහගෙන කියලා. එතකොට දැන් අපි මේක අතහැරගෙන යන්නේ. අපි කාලයයි අවිද්‍ය හේතුවයි අතහැරගෙන අවිද්‍යාව කියන හේතුව අතහැරගෙන මේක රැවටීමක් අන්ධකාරයක් කියලා පෙන්නගෙන යනවා. පෙන්නගෙන යනකොට ටික ටික අපි ප්‍රමාදය අඩු වෙනවා. අපේ ප්‍රමාදය අඩු වෙනවා. ප්‍රමාදය අඩු වෙනකන් ඉක්මනට මේක කරගෙන යන්න පුළුවන්කම එනවා කවදාද. එමේම ගිහිල්ලා ඕගොල්ලෝ මේ නාම රූපේ එන වේගෙටම මේක පෙන්වන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා. එතකොට ඔයගොල්ලන් නාම රූපේ අඳුන ගන්න වෙලාවක් නැහැ. ඔයගොල්ලෝ අතහැරලා ඉවරයි. නාම රූපේ අඳුන ගන්න වෙලාවක් නැහැ. අතහැරලා ඉවරයි. එමේම ගිහිල්ලා මේ අසංඛ්‍ය වාරය ක්‍රියාත්මක වෙන තැන එක මොහොතක හේතුප්‍රත්‍ය ධර්මයේ අකාලික වේගයට එනවා. අන්න එතන තමයි සිත ඉපදෙන තැනටම අපි යන්න ඕනේ ආපහු කියලා මම ඊයේ පෙන්නුවර චක්‍රය තුල. සිත ආරම්භ වෙන තැනටම යනවා. සිත ආරම්භ වෙන තැනටම යනකොට එතන කාලය නැති තැන. අන්න එතන තමයි යෝනිසෝ ඉපදෙන තැන. සිත ඉපදෙන තැන මේ චක්‍රය පහළ වෙන තැන. චක්‍රය පහළ වෙන තැනට මානසිකාර්ය සිහිය පවත්වා නම් මානසිකාර්ය තුල සිහිය පැවැත්වුවා නම් ඉපදෙන තැනටම අන්න සිත ආරම්භ වෙන තැන මේ මුල. ඒවා අතහැරගෙන ගිහිල්ලා කාලය අතහැරගෙන ගිහිල්ලා අර සිත ඉපදෙන මොහොතටම සිහිය පවත්වලා එතනම නිරෝධය පෙන්නනවා නම් හේතුව අවිද්‍යාව හේතුව එන්නේ නැහැ. අන්න එතන පිටුවා ගත්ත එකට තමයි යෝනිසෝ මනසිකාර්ය. හටගන්න තැනටම සිහිය පිටුවලා මනසිකාර්ය ක්‍රියාත්මක කරවගෙන ගිහින් එතෙන්ට සිහිය විසින්. එතන තමයි සතිය පිටුවනවා කියන්නේ. කවදා හරි එතනින් තමයි මේක ප්‍රත්‍යක්ෂ කරගන්නේ. හැමෝම එහෙමයි. එතකොට මෑණියෝ ඒ තෙක්ම අපි ඉන්නේ අයෝනිසෝ මනසිකාර්ය. අයෝනිසෝ මනසිකාර්ය. ඒකයි සිහිය වඩන්න පිටුවන්න. නිවැරදි සිහියෙන් ඉන්නේ උන්මත්තක ස්වභාවයෙන් ගැල. ඒකනේ අපිට උන්මත්තකයි ඉන්නේ. අසිහියෙන් ඉන්න හින්දානේ. සිහිය තියෙනවා නම් උන්මත්තකයි කියන්නේ නැහැ නේ අපි උන්මත්තකයි කියන්නේ. ජය ජානන් මාක්ෂ. පිස්සු කිව්වා. වහගෙන නැති බොරුවක් මනක් කල්පිත ලෝකයක් මවා ගන්නවා. ආතෙනින්ම ඉවර කරලා දාන්න ඕනේ කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් බොරුවක්නේ මනකල්පිතයක් නේ. නිරෝධයක් නම් ඇත්ත මොනවා හදුවත් මනකල්පිතයක් නේද? රැවටීමක් නේද? අන්න ඒකයි මේ පෙන්නන්නේ බුදුහාම. පැහැදිලිද? සංසාර බය තේරුණාද? දහමෙන් අයින් වෙන්න එපා. ප්‍රත්‍යක්ෂ වෙනතුරුම දහමෙම ඉන්න මොහොතක් පාසා. ඒකයි මම කිව්වේ ඉදරකින් කොකු වෙල්ල ගන්න එපා. සතර අපාය නොවැටි මිනිස්සේ වුණත් මොකද මේක? මිනිස්සෙක් වෙලා ඇවිදිලා අයන්නේ ඉඳලා ඉවර ගන්න. අයන්නේ ඉඳලා ඉස්කෝලේ ගිහින් පාඩම් කරන්න ඕනේ. විභාග ලියන්න ඕනේ. ගෙවල් හදන්න ඕනේ. ඔය ඔක්කොම කරන්න එපා ආයි ඉපදිලා. ආයෙත් ඔක්කොම කෙරිය හැකියි. අපි
දැන් ඕගොල්ලෝ අනුගමනය කරන පාරවල් වලට දැන් පැහැදිලි නේද මුල මොකද්ද වෙන්නේ අපිට කියලා. කොයි පාරෙන් ගියත් මෙතන ගැලවෙන මුල මොකද්ද කියන එක කාලය සහ විද්‍යාව පැහැදිලි නේ. පැටලීමක් මුකුත් උනේ නැහනේ. මොනවාරි ගැටළු ප්‍රශ්න ඔයගොල්ලන්ට තියෙනවා. මේ නාම රූප මූලේනුත් තව ගැඹුරට තමයි මම අර අවබෝධ වුණායට ඉරෑ විස්තර කරන්නේ. දැන් මේ කියන කතාවෙනුත් තව යටට ඇතුළට ගැඹුරට. ඒකනේ නාම රූපයක් කඩලා පෙන්නුවේ ඒකයි. කඩලා බලන හැටි නිරෝධය පෙන්නුවේ ඒකයි. නාම රූපයක් ගොඩනගලම බෑ. ඒකයි ඒ පෙන්නුවේ. බොරුනේ. අපි ජීවත් වෙන්නේ බොරුවේනේ. අපි දවස ගත කරන්නේ බොරුවට. අපි ඇත්තක් තියෙනවද අපිට? මුකුත් කරන්න කියන්නේ වගේ ඇත්තක් නැහැ. ඒකයි ති බුදුරජාණන් වහන්සේ දිනපතාම ධම්ම සභා මණ්ඩපවල සාකච්ඡා කරේ. ආ ගෙදර ගිහින් ගෙදර කටයුතු බලලා එන්නකො කියලා ඇරිගෙන ඇනි කාපෝ නේද? ආ අද ඉතින් ගෙදර ගිහින් එන්නකො ගිහිල්ලා ගෙදර තොරතුරු බලලා ගෙදර අලුපාඩු බලලා එන්නකො කියලා ඇරිගෙන ඇනි දිනපතා අමර ස්වාමීන් වහන්සේලාට ධර්ම සාකච්ඡා කළා. දැන් අපි දියගොඩනේ. දියගොඩ දෙකටම පයින්වන්නේ මේක. නැවතිලා ඒ වුණාට ඉතින් දැන් ඕගොල්ලොට හොඳටම තේරෙන්න ඕනේ තවත් කාලය ගත කරන්න බෑ කියන එක නේද කුසුම. එහෙම වෙන්න බෑ. ඒකට ඔයාට නිදිමතක් වෙන්නේ නැති. නිදිමතක් එන්නේ නින්ද ගිය පොඩක් දැනුනේ නැහැ නින්ද ගියා. ඔව්. නාම රූපේ අවසානේ අර ඒතරම අඳුර ගන්න බැරි නාම රූපේ අවසාන මොහොතේ තිබුණේ නැති මම මතක. ඒක බ්ලඩ් වෙනවා පොඩි දෙයක් තිබුණා මතකයි. ඒ වගේ දේවල් වෙනකොට ඒක අල්ල ගන්න එපා. ඒක ආයේ හිතන්න එපා. දැන් ඒ වගේ වෙනසක් ආපු වෙලාවට ඒ මොකද්ද කියලා හොයන්න යන්න එපා. නෑ මට මතක තියෙන අවසානයේ දැකපු නාම රූප මොකද්ද කියන්නේ මන් දන්නේ නෑ. අවසානයේ දැකපු දෙයක් විතරයි ඒක මොකක්ද මන් දන්නේ. ඒක මතක තියෙන්නේ. මොකක්ද කියන්නේ දන්නේ නෑ. මම නාම රූප හෙටි කරලා ආවම ඒක ආයෙ මතක් කරන්න එපා. ආයෙ මතක් කරන්න එපා. එතකොට ඔයා ඒක ආපහු හැරෙන්න ඕනේ. එතකොට ඒක හිත හිත
නෑ ওই ගමන තව ටිකක් ඉදිරියට යන්න. ඔය වගේ අවස්ථාවක් ඔයාලට ඉස්සෙල්ලත් තිබුණා. ඔව්. නෑ ඉස්සෙල්ලා එක එදා මට හැරලාමනේ ඉන්නේ. ඔව් පොඩි ප්‍රමාදයක් එතන වෙලා තියෙන්නේ. ඒක ආයේ මතක් කරන්න එපා. ආයේ මතක් කරොත් ඔයා එතකොට ආයේ ආය ආපහු ගැරේ. ආපහු වැරෙන්න එපා ඉදි. ඔය ඉදිරියටම යන්න. ඒක එනකොට ඒක අමතක කරලා. අමතක කරලා ඒක ඉදිරියටම යන්න. ඉස්සරහටම ඒක තව දිගටම කරගෙන යන්න. අර අමතක කරලා. ఆ